උදැසනක් කොහොමද මම හිතන්නේ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මෙඩිකෙයාර් කාඩ් එක ගැන විශේෂයෙන්ම මේ මෙඩිකෙයාර් කාඩ් එක තියෙන කෙනෙකුට ෆාමසි එකකට ගියාම නැත්නම් බෙහෙතක් ගන්න ගියාම මොනවද ලැබෙන වාසි කියලා Medicare card එකක් ගැන හැමෝම දන්නවා මොකද ඔස්ට්‍රේලියාවේ ඉන්න පුරවැසියන් සියලු දෙනාටම ඒ වගේම සිරපදිංචි තියෙනාටත් සමහර වීසා කාන් වලටත් මේ Medicare card එකක් ලබා ගන්න පුළුවන් ඒගොල්ලන්ට මේ Medicare entitlement එක තියෙනවා එතකොට ෆාමසි එකට යනකොට අපි බෙහෙත් ගන්න යනකොට මේ prescription එක නැත්තම් වෛද්‍යවරයා දීලා තියෙන බෙහෙත් වට්ටෝරුව ඒ මෙඩිකෙයාර් යටතේ කවර් වෙන එකක් නම් ඒ කියන්නේ ඒක PBS එකට අයිති එකක් නම් අපිට මෙඩිකෙයාර් එකෙන් ලැබෙන බෙනිෆිට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ PBS එක කියලා කියන්නේ මේ ෆාමසිටිකල් බෙනිෆිට් ස්කීම් කියන එක. සමහර බෙහෙත් තියෙනවා හුඟක් බෙහෙත් මේක යටතේ ලිස්ට් කරලා තියෙනවා. හැබැයි සමහර බෙහෙත් මේක යටතේ ලිස්ට් වෙලා නැහැ. ඉතින් non PBS බෙහෙතක් නම් ඔබට ලැබිලා තියෙන්නේ ඔබට ඒකෙන් මෙඩිකෙයාර් කාඩ් එක යටතේ විශේෂ වරප්‍රසාදයක් ලැබෙන්නේ නැහැ. ඊළඟට දෙයක් තියෙනවා මේ සමහර අයට තියෙනවානේ මේ concession card එකක් නැත්නම් health care card එකක් කියන එකක්. එන්නේ health care card එකක් හරි concession card එකක් හරි තියෙන කෙනෙකුට PBS prescription එකක් අරන් pharmacy එකට ගියාම ඕනෑම බෙහෙතකට ගෙවන්න වෙන්නේ ඩොලර් 5.80ක් විතරයි. හැබැයි සමහර බෙහෙත් තියෙනවා ඒක චුට්ටක් අපි කියන එකට brand premium එකක් නැත්නම් surcharge එකක් තියෙනවා කියලා. එහෙම තිබුණොත් ඊට වැඩිය ඩොලර් කීපයක් වැඩිපුර ගෙවන්න වෙන්නත් පුළුවන්. අනිත් කට්ටිය තමයි මේ සාමාන්‍ය patients නැත්නම් general patient කියන category එක. ඒගොල්ලන්ට Medicare card එකක් තියෙනවා නම් ඒගොල්ලන්ට ටිකක් වියදම වැඩි මෙහෙතක් නම් ඒ කියන්නේ ඩොලර් 42ක් වගේ වෙන නැත්නම් 41.50කට වැඩි වටිනාකමක් තියෙන බෙහෙතක් ගන්න වුණොත් Medicare card එකක් තියෙනවා නම් ඔබ ගෙවන්න ඕනේ ඩොලර් 41.50 කියන ප්‍රමාණය විතරයි. ඉතුරු ප්‍රමාණය ඇමරිකා කැරතේ කවර් වෙනවා. ඉතින් ඒක තමයි ලැබෙන වාසිය. හැබැයි ඔබ ගන්න බෙහෙත ඒ වටිනාකම ඊට වැඩිය අඩු නම්, ඒ කියන්නේ ඩොලර් 41.75ට වැඩිය අඩු නම් ඇමරිකා කාඩ් එකක් තිබුණා කියලා ඔබට විශේෂ වාසියක් ලැබෙන්නේ නැහැ. ඊළඟ අපි කතා කරන්න බලමු මේ දැන් සමහරවිට අපිට හම්බ වෙනවා prescriptions ඒවා මේ විදේශ රටවලින් ඇවිල්ලා තියෙන prescriptions. දැන් ඔස්ට්‍රේලියාව විශේෂයෙන් දෙමව්පියෝ මේ රටට ඇවිල්ලා විසිට ඒගොල්ලන් විසිට එකට ඇවිල්ලා ඉනකොට නැත්නම් තමන්ගේ දරුවෝ බලන්න ඇවිල්ලා ඉනකොට දරුවෝ මූණ දෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ බෙහෙත් අරගන්නේ මේ දෙමව්පියන්ට කියලා. ඒගොල්ලන්ට Medicare card නැහැනේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි එකම දේ මේ රටේ බෙහෙත් ගන්න නම් මේ රටේ වෛද්‍යවරේ කියන්නේ මේ රටේ ලියාපදිංචිය තියෙන වෛද්‍යවරයෙක් ලියාපු ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ඕන වෙනවා. ඉතින් ඔබ සමහර දෙමව්පියෝ එනකොට අරගෙන එන්නේ නැති තමන්ගේ රටෙන් දවා තමන්ගේ වෛද්‍යවරයා ලියපු බෙහෙත් තුන්ඩුවක් ඒක අරගෙන හොඳම විදිහ තමයි තමන්ගේ GP ගාවට ගිහිල්ලා එයාට කියලා ඒ වෛද්‍යවරයාට කියලා නැවතත් ඒ ප්‍රිස්ක්‍රිප්ෂන් එකක් ලියාගන්න ඒක තමයි අපිට පුළුවන් වෙන්නේ ඩිස්පෙන්ස් කරන්න මේ රටේ. ඉතින් ඒක හුඟක් අය දැනගෙන ඉන්නේ නැති නිසා සමහරවිට මේ අපිට ලැබෙනවා විදේශ රටවල් වලින් අරගෙන එන prescriptions. ඉතින් එතකොට අපිට කියන්න වෙනවා මේ මේක අපිට dispense කරලා දෙන්න විදිහක් නැහැ. ඒක නිසා ආපහු ගිහිල්ලා වෛද්‍යවරයෙක් මෙහෙලියා පදිංචි තියෙන වෛද්‍යවරයෙකුගෙන් prescription එක ලියාගෙන එන්න කියලා. හැබැයි ඒ සියලු දෙනාම ඒ කියන්නේ මේ රටේ Medicare card එකක් නැති අයට මුළු වියදමම නැත්නම් මුළු වටිනාකමම බෙහෙතට ගෙවන්න වෙනවා ඒගොල්ලෝ බෙහෙත් ගනිද්දී. SLTV නිෂ්පාදනයක්